රලින් ද ස්ටෙක් ෂෝ ඉතින් ගේන තවත් ඉන්ට්‍රෙස්ටිං වගේම තවත් සුපිරි වීඩියෝ එකකට ඕගොල්ලෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඕගොල්ලෝ කියනවා තියෙන්නේ ඕගොල්ලෝගේ ගෙදර, ඒ කියන්නේ ඕගොල්ලෝ දැන් මොකක් හරි ඇම්ප් එකක් හදලා ඉතින් ඒ ඇම්ප් එකේ සවුන්ඩ් ටෙස්ට් කරන්න ඔන් කරලා සවුන්ඩ් එකේ වොලියුම් වැඩි කරනකොට ඕගොල්ලෝ දාන මියුසික් එකට වඩා ඕගොල්ලෝගේ ඇම්ප් එකේ හම් එක එහෙම වැඩි නම් අන්න ඒ හම් එක නැති කරගන්න පුළුවන් විදි කීපයක් තමයි මම අද ඕගොල්ලන්ට මේ වීඩියෝ එකේදී කියලා දෙන්න හදන්නේ. ඉතින් මම මෙතනද භාවිතා කරන්නේ මගේ මං හදපු ඇම්ප් එක. ඉතින් මේ ඇම්ප් එක ගැන දන්නවා මගේ channel එකේ මුලින්ද හිටපු කෙනෙක් ඉන්නවනම්. ඉතින් මේ ඇම්ප් එක ගැන review එකක් මම වෙනම වීඩියෝ එකකින් දැම්මා. ඉතින් ඒක බලපු නැති කෙනෙක් ඉන්නවනම් මම මෙතන උඩින් දානවා link එක. ඔයගොල්ලෝ පුළුවන් මේ link එකකින් ගිහලා ඒ වීඩියෝ එකත් බලලා මේ වීඩියෝ එකත් බලන්න. ඉතින් මෙතනදී මේකේ හම් එක එන්න ලොකුම හේතුව තමයි ඕගොල්ලෝ මේකට ලබා දෙන, ඒ කියන්නේ මේ ඇම්ප් එකට ජවයේ සපේන ආකාරය අනුව, ඒ කියන්නේ මේකට පවර් එක ලබා දෙන ආකාරය අනුව තමයි මේ හම් එක තීරණය වෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට ඕගොල්ලෝ මේ ඕගොල්ලෝ හදන ඇම්ප් එකකට යන ගොඩක් වෙලාවට කියන්නේ සම්පූර්ණයෙන්ම බොහෝ දුරට ඕගොල්ලෝ මේ වගේ ඇම්ප් එකක් ගත්තා, මේ ඇම්ප් එකට ලබා දෙන්නේ ට්‍රාන්ස්ෆෝමරයක් කරා තමයි, රෙක්ටිෆයර් එකක් ට්‍රාන්ස්ෆෝමරයක් හා රෙක්ටිෆයර් එකක් හරහා තමයි ඔයගොල්ලෝ මේ මේ වගේ ඇම්ප් එකකට පවර් සප්ලයි දෙන්න, පවර් එක දෙන්නේ. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ බැටරියක් ඒ වගේම පවර් සප්ලයි එකක් පාවිච්චි කරනකොට ඒ වගේ වෙලදී ඔයගොල්ලන්ට හම් එකක් එන එක, කියන්නේ හම් එකක් නිෂ්පාදනය වෙන එක අඩු වෙනවා. මොකද එතනදී ඒකේ රෙක්ටිෆයරින් වීම, කියන්නේ රෙක්ටිෆිකේෂන් එක හොඳටම වෙලා තමයි ඒ ඔයගොල්ලෝ පාවිච්චි කරන පවර් සප්ලයි එකේ සිද්ධ වෙන්නේ. ඉතින් අපි ගොඩක් පාවිච්චි කරනවා මේ දවස්වල පවර් සප්ලයි විදිහට, ඔය කම්පියුටර් පවර් සප්ලයිස් පාවිච්චි කරනවා. එතකොට ඒ වගේම අපි SMPS අපි පාවිච්චි කරන්න දැන් පෙළවිල ඉන්න ගොඩක්. එතකොට SMPS කියන්නේ ස්විචින් මෝඩ් පවර් සප්ලයිස්. ඉතින් ඒවත් ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා මේ ඇම්ප්ලිෆයර් සර්කිට් වගේ සර්කිට් වලට පවර් එක ලබා ගන්න. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ බැටරියකින් පවර් සප්ලයි එකකින් දෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයගොල්ලොන්ගේ හම් කියන්නේ ඔයගොල්ලොන්ගේ ඇම්ප් එක ගන්නට ඕන වෙනවා. කියන්නේ තරමක චූටි හම් එකක් තිනා එක අර එච්චර ලොකුවට තේරෙන්නේ නැහැ. ඒ වුණාට අර මේ ඔයගොල්ලෝ දාන මියුසික් එකට වඩා වැඩියෙන් හම් එකක් එනවා නම් අන්න ඒක තමයි ලොකු ප්‍රශ්නයක්. මොකද ඔයගොල්ලෝගේ ඔයගොල්ලෝ මේ ස්පීකර්, කියන්නේ මේ ඇම්ප් එකට කනෙක්ට් කරන ස්පීකර්ස් වලටත් ඒ හම් එක ගොඩක් දුරට බලපානවා. ඉතින් ගොඩක් කට්ටිය මේකින්ද මේ ගොඩක් මේ මොනවාද මේකට ස්පීකර් ප්‍රොටෙක්ෂන් දාන ඉස්සෙවි. ස්පීකර් ප්‍රොටෙක්ෂන් දාන්න එපා කියනවා නෙමෙයි. ස්පීකර් ප්‍රොටෙක්ෂන් දාන මොකද තම් ප්‍රොටෙක්ෂන් විදිහට අර තම් කියන්නේ අපි මේක කියන්නේ මේ ඇම්ප් එක ඔන් කරන වෙලාවෙම එකපාරට ටොප් කියන්නේ පොඩි සද්දයකින් ඇවිල්ලා අර ස්පීකරේ චුට්ටක් ඉස්සරහට ඇවිල්ලා පස්සට යනවා. කියන්නේ පොඩි වෝල්ටේජ් එකක් ඇවිල්ලා ස්පීකරේට අපි මේ මේ ඇම්ප් එක ඔන් කරපු ගාම ස්පීකරේට පොඩි වෝල්ටේජ් එකක් එනවා. ඉතින් ඒ වෝල්ටේජ් එක නැති කරගන්න තමයි අර අපි ස්පීකර් ප්‍රොටෙක්ෂන් වගේම තම් ප්‍රොටෙක්ෂන් පාවිච්චි කරන්නේ. ඉතින් ස්පීකර් ප්‍රොටෙක්ෂන් පාවිච්චි කරන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට හම් එකට අපි ස්පීකර් ප්‍රොටෙක්ෂන් දැම්මයි කියලා කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒකට කරන්න තියෙන පිළියම් අද මේ වීඩියෝ එකේදී මම කතා කරනවා. ඉතින් බලමු මොනවද මේකේ ලොකුම හේතුව, මොකද්ද මේ හම් එකක් එන්න කියලා. ඉතින් හම් එක එන්න ලොකුම හේතුව තමයි ඕගොල්ලෝ ඔගොල්ලෝ මෙන්න මෙතන ට්‍රාන්ස්ෆෝමරෙන් දෙන AC ලයින්, කියන්නේ ට්‍රාන්ස්ෆෝමරෙන් අවුට්පුට් එන අඩු වෙලා අවුට්පුට් එන AC ලයින් එක ඔගොල්ලෝ රෙක්ටිෆයි කරන ආකාරය අනුව තමයි මෙතනදී හම් එක නිෂ්පාදනය වෙන්නේ. මොකද පවර් හම් එකක් කියලා තමයි අපි ගොඩක් වෙලාවට තීරණය කරන්නේ මේ ඇම්ප් එකකින් හම් එකක් නිකුත් වෙනවා නම්. ඉතින් මෙතනදී මම පාවිච්චි කරලා තියෙන්නේ ඇම්පියර් 6ක. මෙතන මගේ ට්‍රාන්ස්ෆෝමරින් අවුට්පුට් එන්නේ ඇම්පියර් 5යි. ඒකට මම ඇම්පියර් 6ක රෙක්ටිෆයර් එකක් පාවිච්චි කරනවා. ඒ වගේම මෙතනදී මම කන්ඩෙන්සර් විදිහ, කියන්නේ කැපැසිටර්ස් විදිහට පාවිච්චි කරලා තිනවා 50 වෝල්ට් 4700 මයික්‍රෝ ෆැරඩ් කැපැසිටර්ස් දෙකක් පාවිච්චි කරලා තිනවා. ඉතින් ඔගොල්ලෝ රෙක්ටිෆයර් එක පාවිච්චි කරන නම් ගොඩක් හොඳයි. මොකද ඩයෝඩ් වලට වඩා රෙක්ටිෆයර් එක ගොඩක් හොඳයි. ඒකෙන් හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන් අපිට. ඒ වගේම ඔගොල්ලෝ ඩයෝඩ් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම හැම ඩයෝඩ් එකකටම, ඒ කියන්නේ හම් එකක් නැති කරගන්න නම් අනිවාර්යයෙන් හැම ඩයෝඩ් එකකටම 50 වෝල්ට්, කියන්නේ පොඩි අගයක්, කියන්නේ 50 වෝල්ට් 50ක් වෙන්න ඕනේ. ඒ වගේම 0.5 මයික්‍රෝ ෆැරඩ් වෝල්ට් 50ක වගේ
කියන්නේ බෝල් 50 කියන්නේ දැන් මෙතනදී මම බෝල් 24ක් තමයි මෙතනදී අවුට්පුට් වෙන්නේ ඕගොල්ලෝ බලනයිදී මෙතන. ඉතින් ඒ හින්දා තමයි මම මෙතනදී බෝල් 50ක් දක්වා තියෙන බෝල් 50ක් දක්වා තියෙන කැපැසිටර් එකක් පාවිච්චි කළා. ඉතින් කැපැසිටර්ස් දෙකක්. ඉතින් එතනදී ඕගොල්ලෝගේ බෝල් ගන්න ට්‍රාන්ස්ෆෝමරින් අවුට් වෙන බෝල් ගන්න 90 තමයි කැපැසිටර්ස් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් එතනදී ඕගොල්ලෝ දාලා තියෙන හැම ඩයෝඩ් එකකටම කියන ඩයෝඩ් දැන් ඔයගොල්ලෝ මෙතන රෙක්ටිෆයි කරනකොට දැන් මෙතනදී පාවිච්චි කරලා තියෙන මම රෙක්ටි කියන්නේ කෙලිම බ්‍රිජ් එකක් පාවිච්චි කරලා තියෙනවා බ්‍රිජ් රෙක්ටිෆයි එක. ඉතින් ඔයගොල්ලෝ මෙතනදී බ්‍රිජ් එකක් පාවිච්චි කරන්නේ නැතුව කෙලිම සේතු ආකාරය කියන්නේ ඩයෝඩ් හතරක් පාවිච්චි කරලා හදනවා මම රෙක්ටිෆයි එකක්. අනිවාර්යයෙන්ම හැම ඩයෝඩ් එකකටම කියන්නේ හැම ඩයෝඩ් එකකටම ගානට ගන්නට වෙන පැටලන්නේ නැතුව අනිවාර්යෙන් වෝල් 50ක නැත්නම් ඔයගොල්ලෝගේ ට්‍රාන්ස්ෆෝමර් එකේ වෝල් කාන්ට අනුව පොඩි මයික්‍රෝ ෆැරඩ් වගේක් තියෙන කැපැසිටර්ස් හතරක් පැරල් කියන්නේ පැරල් කරා නම් හරි හැම ඩයෝඩ් එකකටම. එතකොට ඒකිනුත් අපිට අපේ හම් එක ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ වගේ ඇම්ප් එකක කියන්නේ මේ මම මේ දැන් ඔයගොල්ලෝ පෙන්වන මේ ඇම්ප් එකේ ගොඩාක් දුරට මෙන්න මේ විදිහට කියන්නේ මේ මේ ඇම්ප් එකේ ගොඩක් බොඩි හම් එකක් කියලා කියන්නේ බොඩි ඇර්ත් එකක්. සෝරි බොඩි හම් යන්නේ මේ බොඩි ඇර්ත් එකක්. ඉතින් බොඩි ඇර්ත් එකක් ඉල්ලනවායි කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ පේන ඇති මෙන්න මෙතන ඉතින් මෙතනදී පේන ඇති ඔයගොල්ලන්ට මම මෙතනදී මෙන්න මේ කැපැසිටර්ස් දෙක සීරීස් කරලා තියෙන එකේ මැද්දෙන් අපි සාමාන්‍ය මැද්ද කියන්නේ කැපැසිටර්ස් වල ධන ඍණ එකතු කරලානේ මේ මැද්දට ගන්නෙ. ඒ කියන්නේ මෙතන අපි ග්‍රවුන්ඩ් එක විදිහට තමයි සලකන්නේ. ඉතින් මේ ග්‍රවුන්ඩ් එක මම මෙහෙම වෙනම අරගෙන තිනවා වයර් එක. හරිද? ඉතින් මේ ග්‍රවුන්ඩ් වයර් එක තමයි මේ ඇවිල්ලා තින්නේ. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ මේකේ මේ ඇම්ප් එක ඔන් කරලා මේ ඇම්ප් එක ටිකක් වොලියුම් එක චුට්ටක් තරමකට දාලා මේ තියෙන ග්‍රවුන්ඩ් වයර් එක නැත්නම් මේ මෙන්න මෙතනට මේ පොඩි ඕගොල්ලෝ ටච් එකක් දුන්නා නම් හරි නැත්නම් මේ විදිහට වයර් එකක් එලියට අරගන්න ගොඩක් ඒකත් ඒක ඕගොල්ලෝ ගොඩක් හොඳයි. එහෙනම් වයර් එකක් අරගෙන ඕගොල්ලෝ මෙහෙම නිකන් අල්ලවන්න. කිසිම මොහොත කරන්ට් එක පදින්නේ නැහැ. මෙතනට ග්‍රවුන්ඩ් එකට කරන්ට් එක එන්නේ නැහැ. ඉතින් ඒ හින්දා බය වෙන්න දුක කිසිම ප්‍රශ්නයක් නැහැ අල්ලන්න. ඒ කියන්නේ මෙතනින් මේ ඇර්ත් වෙන තැන විතරයි. කියන්නේ මේ කැපැසිටර්ස් දෙක පැරල් කර මේ සීරීස් කරලා කැපැසිටර්ස් දෙක ජොයින් වෙන තැන තමයි ග්‍රවුන්ඩ් එක. එනේ එතනින් ග්‍රවුන්ඩ් එකෙන් තමයි කරන්ට් එක කියන්නේ වයර් එක හරියට ගන්න ඕනේ. වයර් ගලගෙන මෙහෙම චුට්ටක් වොලියුම් එක වැඩි කරලා මේ වයර් එක චුට්ටක් ටච් කරලා බලන්න. ටච් කරලා ඉන්නකොට බලන්න ඔයගොල්ලෝගේ හම් එක තියෙනවද කියලා. මේ ටච් කරනකොටම හම් එක නැතු වෙනවනම් අනිවාර්යයෙන්ම ඒ හම් එක බොඩි හම් එකක් විදියට නැත්නම් අපි කියනවා චැසි හම් එකක් කියලා. ඒ චැසිය ඒ කියන්නේ එයාට යකඩ චැසියක්. ඒ කියන්නේ මෙයාව ඈත් වෙන්න චකක් එයා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක තමයි අපි මෙහෙම නිකන් ටච් කරාම මේකේ හම් එක එකපාරට නැතු වෙන්නේ. ඉතින් ඒකෙදි ගොඩක් කට්ටිය කරනවා මෙන්න මේකට 104යි අපි අංකන වලින් කියන්නේ 104 අර 10 කුලම් කැපැසිටර්ස් අර පරිප්පු පෙත්ත වගේ තියෙන කැපැසිටර්ස් මෙන්න මේ මෙතෙන්ට කනෙක්ට් කරලා එහෙම මෙන්න මේ තියෙන හීට් සිංක් එකට කැපැසිටර් එකේ අනිත් පැත්ත ජොයින් කරන්න. එතකොටත් කොතේ දුරට අපිට කියන්නේ තරමක් දුරට අපිට මේ හම් එක නැති කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඕගොල්ලන්ට හම් එක නැති කරගන්න පුළුවන් අනිත් තව ආකාරයක් තමයි මෙන්න මේ විදිහට. මේක ගොඩක් කට්ටියට කරන්න පුළුවන් වැඩක්. මේක ගොඩක් වාසි. දැන් ඕගොල්ලෝ මේ නැති මම මෙන්න මෙතෙන්ට මේ කැම් එක නැච්චර ලුක්කට zoom කරන්න බෑ. මෙන්න මෙතන මේක තමයි මේ ඉන්පුට් දෙන තැන. මේ තියෙන්නේ රයිට් ඉන්පුට් එක, මේ තියෙන්නේ ලෙෆ්ට් ඉන්පුට් එක. ඒ වගේම මේ තියෙන්නේ මේ මැද කොටස තමයි ග්‍රවුන්ඩ් ඉන්පුට් එක. අපි මෙතන තමයි සිග්නල් එක ඉන්පුට් කරන්නේ. ඉතින් සිග්නල් ඉන්පුට් කරන තැනට කියන්නේ තැන් වලට දැන් ඔයගොල්ලෝ හිතනකෝ මේකේ රයිට් channel එක සහ ග්‍රවුන්ඩ් එක කියන්නේ ඉන්පුට් වයර් වල රයිට් channel රයිට් ඉන්පුට් එකට සහ ග්‍රවුන්ඩ් එකට ඔයගොල්ලෝ 1K රෙසිස්ටර් එකක් මේ විදිහට පැරල් කරලා දාන්න. ඊපස්සේ ඒ වගේම ඒ විදිහටම ඔයගොල්ලෝ ලෙෆ්ට් ඉන්පුට් එකටත් ලෙෆ්ට් ඉන්පුට් කරන තැනටයි ඒ වගේම ග්‍රවුන්ඩ් කරන තැනටයි සිග්නල් ග්‍රවුන්ඩ් වෙන තැනටයි ඔයගොල්ලන්ට තියෙන්නේ 1K රෙසිස්ටර් එකක් පැරල් කරලා දාන්න. මේ පේන ඇති ඔයගොල්ලන්ට මම මෙතනට 1K රෙසිස්ටර් එකක් තමයි මේ විතර පාස් කරලා තියෙන්නේ. ඉතින් මෙතනට ඒ කියන්නේ
left input එකටයි ඒ වගේම ground එකටයි 1k resistor එකක් ඒ වගේම right in left input එකටයි ඒ වගේම ground එකටයි තව 1k resistor එකක් විදිහට ওই දර පෑස් වුණා හරි ඉතින් ඒ විදිහට resistor parallel කරලත් අපිට මේකේ තියෙන මේ හම් එක නැති කරගන්න පුළුවන් ඉතින් ඒ වගේම තමයි ඕගොල්ලෝ මෙන්න මේ මෙතනින් ගන්න ground එකට ඒ කියන්නේ ඕගොල්ලෝ මෙතනින්ම ground එක ගන්න ඕනේ ගොල්ගුණා සර්කිට් බෝඩ් එකේ තියෙන ග්‍රවුන්ඩ් එකෙන්ම ගන්න. හරිද මේ සිග්නල් ඉන්පුට් කරන ග්‍රවුන්ඩ් එකෙන්ම මේ වයර් එක එළියට ගන්න පුළුවන්. වයර් එක එළියට අරගෙන ඕකට හැමතිස්සෙම බෑන්නේ මේ කැංගිල්ල දිගේ තිය අල්ලගෙන ඉන්න. අන්න ඒ හින්දා ඕගොල්ලන්ට මම ක්‍රමයක් කියන්නම්. ඒක හරියට ඒකේ YouTube එකක් අම්මක නැති කරගන්න. මෙන්න මේ විදිහට ඕගොල්ලෝ චැසියක් කියන්නේ යකඩ චැසිය එකක් ගන්නකම් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ ක්‍රොකඩයිල් ක්ලිප් එකේ තැරකට කනෙක් කරලා මේ ක්‍රොකඩයිල් ක්ලිප් එක ඔගොල්ලෝ ගෙදර මොන හරි ඔය යකඩ කේසින් එකක් යකඩ මොකක් හරි තනි තුනිය වෙන්න බෑ. ඒ කියන්නේ තන චුට්ටක් තුනිය වුණාට අවුලක් නැහැ. ටිකක් ඝනකම් හොඳ යකඩයක් එහෙම තියෙනවා නම් මේක ඔගොල්ලෝ මේ ඇම්ප් එක දාන වෙලාවට මෙහෙම මේක ප්ලග් කරලා තියෙන මේ හීට් සින්ක් එකට ගහන ඔගොල්ලෝ පෙන්නන්න මේ විදිහට හීට් සින්ක් එකට ගහනවා වගේ ඔගොල්ලෝ පුළුවන් මේක යකඩේට සෙට් කරන්න. ඉතින් මේ ක්‍රම පිළිවෙත් ටික හරියට කරා නම් ඕගොල්ලොන්ගේ ඇම්ප් එකෙන් එන හම් එක අඩු කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ගොඩක්ම මෙන්න මේ රෙසිස්ටර් දාන එකෙන් ඔගොල්ලන්ට පුළුවන් මේක හැම වෙලෙම කරන්න. ඒ වගේම පුළුවන් මේ රෙක්ටිෆිකේෂන් එකේදී ඩයෝඩ් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම අර මයික්‍රෝ ෆැරඩ් අඩු ඒ වගේම වෝල්ට් 50ක වගේ ඔගොල්ලන්ගේ කියන්නේ ට්‍රාන්ස්ෆෝමර් අවුට්පුට් එකේ වෝල්ටේජ් ගන්නට හරියන වෝල්ට් ගානක් තියෙන කැපැසිටර්ස් පාවිච්චි කරා නම් හරි. ඉතින් ওই විදිහට තමයි ඕගොල්ලොන්ට පුළුවන් ඕගොල්ලොන්ගේ ඇම්ප් එකේ හම් එක නැති කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම කියනවා මේ channel මේ වීඩියෝ එක කැමති නම් අනිවාර්යයෙන් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් පල්ලේ තියෙන subscribe button එක එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. ඉතින් ඕගොල්ලොන්ගේ යාළුවන්ටත් යාළුවෝත් ඉන්නවා නම් මේ වීඩියෝ එක ඒ කට්ටියට share කරන්න. ඉතින් ආපහු අලුත් වීඩියෝ එක කරගන්න. අරන් එනකම් ඔයගොල්ලෝ ඔබම මගේ channel එකත් එක්ක රැඳී සිටින්න.